Hello guys, welcome back to my YouTube channel. ඔන්න අද ඔයාලට ටිකක් වෙනස් විදිහේ ඩයලොග් එකක් කරන්න වෙයි තිනෝ. ඔයාලත් හැමදාම මගේ ස්ටඩි වීඩියෝස් මනේ බැලුවේ. ඉතින් අද මගෙත් එක්ක අපේ ඉස්කෝලේ කොන්සර්ට් එක බලන්න යමුද? ඉතින් මම මේ අද උදේම නාලා ලෑස්ති වෙන්නේ මම වලවල් කරපු ඉස්කෝලේ එකේ කොන්සර්ට් එක බලන්න යන්න. ඉතින් මේ සැරේ කොන්සර්ට් එක දවස් දෙකකට තිබුණේ. යාලගේ ලොකු මේන් හෝල් එකේ පොඩි ප්‍රශ්නයක් හින්දා වෙන හෝල් එකක තමයි තිබුණේ. ඉතින් ඒකට ලොකු ක්‍රවුඩ් එකක් දාන්න බැරි හින්දා දවස් දෙකකට තමයි තිබුණේ. ඉතින් ඒක නිසා දවස් දෙකේම කොන්සර්ට් එක එක වීඩියෝ එකකට ඔයාලට මම අරගෙන ආවා. මම ඔලවල් කරේ මෙහෙතින සුමංගල නැෂනල් කොලෙජ් එකේ. ඉතින් ඒක තමයි මම මගේ ජීවිතේ වැඩිම කාලයක් ඉගෙන ගත් ස්කූල් එක. මම 6 වසර ඉඳන් ඔලවල් වෙනකම් හිටියේ ඒක තමයි. ඉතින් අපි නංගිලත් දැන් ඒක තමයි යන්නේ. ඉතින් අපිට කොන්සර්ට් එක තිබුණ දවස් දෙකේ මම අනුනා මොකද පළවෙනි දවසේ අපි චුටි නංගි හිටියේ. දෙවනි දවසේ තමයි අනිත් දෙන්නා හිටියේ. ඉතින් මේ තියෙන අපේ ස්කූල් එක මම හිතාගෙන නම් හිටියේ අම්මලා විතරක් කොන්සර්ට් එක බලන්න ගියේ. දැන් මට එක්සෑම් හින්දා මම යන්නේ නැහැ කියලා. ඒත් මට පාසි යදුණා මේ වගේ දෙයකට ගිහිල්ලා අපිට මේ එක්සෑම් ළඟින්ද තියෙන ඩ්‍රෙස් එක හරි අඩුවේ කියලා. එහෙනම් ඔයාලත් යන් මගෙත් එක කොන්සර්ට් එක බලන්න. පළවෙනි දවසේ නම් ගොඩාක් ලොකු ක්‍රවුඩ් එකක් හිටියා. මං හිතන්නේ මිනිස්සු 100ක් විතර එළියේ හිටියා ඉඩ නැතුව. දෙවනි දවසේ නම් එච්චර ලොකු ක්‍රවුඩ් එකක් හිටියේ නෑ. හෝල් එකේ ගානට වගේ තමයි හිටියේ. එහෙනම් මං හිතනවා ඔයාලත් මේක එන්ජොයි කරයි කියලා. ඉතින් ඔයාලා කැමතිම dance එක යටින් comment කරන්න. මට හැම dance එකක් නම් වීඩියෝ කරන්න බැරි වුණා. මොකද මගේ ෆෝන් එකේ එච්චර ස්ටෝරේජ් තිබ්බේ නෑ. Yeah.
Yeah.
හොඳයි මේ තර්ඩ් ක්ලාස් එකට. මම මේව දාන්නේ. මං අඹට ඉතරයි ඉන්නේ. ජේක ජේක විශෝගේ ගෑස්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි දවස් දෙකේම කන්සර්ට් එකේ වරුණේ. ඉතින් පළවෙනි දවසේ නම් ගොඩක් රෑ වුණා ඉවර වෙනකොට. ළමයිගේ ආසාවල් ඉඩ දීලා ලස්සනට ඕගනයිස් කරලා තිබුණා. ඊට පස්සේ මම ගියා අපේ නංගිල හොයාගෙන. ඉතින් ඔන්න එහර හිටෙන වෙනම කන්සර්ට් එකක්. ඊට පස්සේ අපි රැවදා ගෙදර ආවා. ඉතින් මං හිතනවා ඔයාලා මේ වීඩියෝ එක හොඳට එන්ජොයි කරන්න ඇති කියලා. ඉතින් ඔයාලගේ අදහස් අනිවාර්යයෙන්ම යටින් කමෙන්ට් කරන්න. එහෙනම් අදට ගිහින් එන්න අපි ඉක්මනටම ආයෙත් හම්බුමු. එහෙනම් පරිස්සමෙන් ඉන්න. Bye.